अप्धानं देशक्खयो निप्धानं तेशक्खयो निप्धानं मोहक्खयो සරණයි පැහැදිලි කල දෙන්න අයවතක් ම මේ කියයන්න ඇතම් පැටලඉන්න පුලුවන් නිසා එතට මනෝමාන සං කියල කියන්නේ කාටර හිතන්න පුුවන් මේ එකතැනක දං හිතනක විතරයිද මනෝමානසං කිය න හිතනනික තුලෙත් හදියන් තියන්න පුලුවන්. එකතැනැක ඉඳගෙන හිතුවා කියලා එතන හදයන්න ොී තියෙන්නේ. හදයක්න්නේනේ ැවිල් එක තැන එක තැක දම් හිතනවද තැන්තැන්ගලින්දගෙන හිතනවාද දුවදෝ තන අද කියනක මත සිද්ධුව වෙන කාරණාවක් නෙවී හදයන් කියනී හදයන්ගෙනෙ එක තැනඉද නිහිතලත් පුළුවන්දන් අපිට බැරි එක්තනකොට කාඩ වෙලාල කුමක් හෝ ගැන කාවරෙක්කෝ ගැන රාගීෙන් හිතතන් එතකොට හදයන් සිද්ධ වෙලා එතකොට එතන චිත්ත මනෝමාන සං හධයන් පඩා මනෝ මනයතන නදරය වි ාන විංඥා කන්දව තජාමනො ්‍යාදහතු දක් වැඩලාල ක්‍රියාවලි එතන මනෝ සංකාර වචී සංකාර කාය සංකාර තුනම සකස් වෙල එතන තුනම සකස් එලමුකද මනෝ මානසං හදයක්න් හදයයක් වුණ හම අන්නේ සම්බන්ධ රාග විතක්ක විචාර හටගන්න ඊට වසේ ඒව ගැන හිතනෝ තවතවස් හිතන ඒවගේම ඒ මොහොතිකාය ක්‍රියාකාරිත්තයක් ඇතිවෙන ඉටානු රූප ඒටි කරේ හදවතින් ඒවගේ අපිට බැරි දෙක තැන ඉහිදගන තවකිරට එරිිහිව ජවේෂය වගේර හිත හිට එතකොටත් අර වගේම ක්‍රියාවලයක් සිද්ධුවෙන් එතන ඉට අනුකූල ශරීරය ක්‍රියාත්මකයි වචන ඉතක් විචාරත් ඇතිවෙන එතන මනුසංකර වචිංකාර කාය සංකර්තියෙන් කියලට අපිට එක තැ කින්ගෙන බැරිත අනවස්ස භීතියකින් පෙළෙන්ඩ එතකොටත් මනුසංකර වචි සංකාර කාය සංකර්ති යෙන නිසාපුටුවක වාඩි වෙලත් ඔන්න මනුසංකර වච සංකාර කාය සංකර තුන්නම වඩවන්න පුළවා එක දැනක ඳන් හිතනවා කියන එක නෙවෙේ මනෝමානසං කියයන්නේ ඊටවඩ අහායක ඊටඩ ගැඹුරුව එක. මනෝමානුසංක කියල කියන්නේ මොලය පමණක් ක්‍රියාත්මකයි මොලේ කියන්නේ අරමුණු දැනගන්නවා පමණයි ක්‍රියාත්මක වීමක්නේ. මූල ක්‍රියාත්මකවීමක් න්න අරමුණ හෙෙන් දැනගත්තා සංවේධනය හටටගත්තා ප්‍රතිචාල දක්වන්නේ යන්නේ ප්‍රතිාද ව අනුවනන් තමයි අනර හදවතත් අවශ්‍යවෙයෙන්ගණයෙන් සද දැහවුණ ප්‍රතිචාරදක් ව්ඩයන් නාසෙන් ගන්ධ දැනු ප්‍රතිචාරදක් වන්ඩ යන්නේ දිවෙන් ස රස දැනුන ප්‍රතිචාරදක් වන්ඩයන්නේ කයෙන් පහස ලැබුණ ප්‍රතිචාරදක් වඩ යන්නේ ඒ මට්ටමන්න අතර වුුණොත් අන්න මනෝ මානස. අදහස්ස ඇති වුුණ අදහස ඇති වුුණ. ඒ පමනයි. ඒ අදහස් රාගදේස හෝ චේතනාබවට පත් වෙලා ක්‍රියාත්මක වෙන මට්ටමටාව නැති නිසා ඒ සම්බන්ධව විතක්ක විචාර දිගින් දිගට පවතින අදහස්සා කල්පන ඇති වුනෙත් නෑ. ඒ වගේම ඒ සම්බදධෝ තවදුරටත් ගැඹුරින් හිතපු නැති නිසා. එතනින් හැ බැතට ඒ සම්බන්ධව රාගන්දේශෙන් මෝහින් ශරීරය ක්‍රියාත්මකුඩි නැති නිසා කාය සංකාර හටගත්තෙත් නෑ හිනංගන්න. මනෝ මානසම්මට්ටමින් අතර වුුණ. එතකොට මොලේ විතරයි පරිහරණය වුණේ හදවත පරිහරණය වුණේ න. අදවත පරිහරණය වුණේ නෑ ගැන හදවත අතර වුනාගෙනෙ කනෙවේ. හදවත කර්මජ මට්ටවිින් ක්‍රියාත්මකයි. මනසිම් පරිහරණය කළේ නෑ හදවත. හදවත මනසිම් පරිහරණය කර ගත් ොත් නැ පුරස්නයෙන්. දැන් ඔබට මේ ලෝක ඉන්න මනුසයන්ට වෙලා තියන්නේඒ එක. ඔන්ට මෙෙහස සේක එච්චර ජීවිත ඔවුන්ගේ මනස දමනය වෙලා නැති නිසා ඔුන්ගේ මනස සංවරයක් නැති නිසා සෑමවිටමේ මනසින් මෝලය හදෝතයි දෙකම පරිහරණය කරවා අති ධාවනකාරී විදිහල් එනිසා දුවල 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 හති වැටිලයිනිි ද අප්පාසාදෝ බහෝදුක්කෝ බහවපායාස වාදිිනුව එත්තව බිහි යෝතී කෙන බුද්වාචනය හොඳට වැටේ. අල්පාශ්වාදයක් නිසා අප්පාසාදෝ බහු දුක්කෝ බොහෝ දුක්කරීම. බහ උපායාසූ බෝවේෂට පත්තිලින්නේ ඇතිවෙලින් ආදිිනවෙත්ත භිෝති ප්‍රශ්න කාරදර ඉහටත් වූඩින් ඇත්තිවෙලෙෙන් මැරෙන්ඩ හිතිලදී මොක්කට ජීවත්වෙනදි කළ මේ සමහරු මට කියෙන් මට හෙලත්තියෙන මටක් කියන. ඇත්තිවෙලාතිී ජීවත්වෙනද. තර ධර්මය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා මනිසු කියන කත්තා. ධර්මය පිබදවබෝධයක් තියෙනගෙන කවදාවත්ව කතාවක් කන්නේෙ ඇයට ජීවිතතයේ ඇති වෙලදී ඒ පාල එහෙම කරන්නේ මහ වටිනා ජීවිතයක් අපිට ලැබුණේ තව කාලයක් කාලාන්තරයක් හර ජීවත්තය වනං වටිනව මක් නිසා දෙයක් මේ තුච්ච නින්දිිත මාරයට චිතතියන් අන්නේකටවෙෙන කිසිම දෙයකටන යන්නේකට නිසා ජීවිතය වටිනෝ ආර්ුශ්‍රාවෝකයන්. අනාර්ය මෝඩයට ජීවිතට තුට්ටුවකට ඒසා සිද නසා ගන්න දෙපාරක් හිතන්නේ මච්චුමාරයට ගොදුරු වෙනවා සැණ ඇයිඒ ආකඥ්ඥාණයකි වේක. නිසා ඇයි වෙහෙසට පත්වුණ ජීවිතයේ මනසේ තියනනව බෝධී නිසා ඇයි අනවබෝධී බුදුබනෙහ වෙන ති රනිසා. ඒකයි ඔච්චර හදුවතට වහෙස. ඇයි ඔච්චර හදුවතට වෙහෙස, බුදු බා නැහවේ නැති නිසා අන්නේ නිසා. නැහෙනම් ඔබ බුදුබානහන උතුම් වූ මනුසේකුුණොත්. එදාට ඔබට හදුවතට බෙහෙත් ගණ්ඩවශනයයි එකත් මතකතියාද හදෝතට බෙහෙත් ගණ්ඩ අවශනයකන්නේ සාරයට අනික් කෑලිවට ගණඩ බෙහෙත් අවශ්‍ය වෙනි නෑයි. මොකද අනිත් කෑලින් අනිත් උපාග ටිකත් ඉන්ද්‍රිය ග්‍රන්තියවත් නිවැරදියෙනවා මනස සුවපත් වන් හම්කො මනසේ තමයි ඔක්කොම් ප්‍රසිතිී. මනසේ ඇතිවෙන මේ රාගදේස මුොහෝ චේතනා නිසාට මොලේ නොයෙක් රසා යනවර්ද හැමතිස්සෙම වහනිවින්. මකද මොලේ සයිල ක්‍රියාත්ම කරන්න නොෙක් නොයේ ්‍රසා යනවර්ග ක්‍රියාත්මක වන්න. ඒතරන්නේ මොලේ හරහා හදවතහර හා මේ ශරීර අනිකුත් ඇහැකණ නාසේ දිවශරීර ක්‍රියාත්ම කරන්න නොයෙක් නොයෙක් රසායනවර්ගද ම ඔය න කියන්න දන්න හැබැ රසායනවර්ග මොහතිී ොහොදවාහි. රසයනවර්ග තියෙන කක ජාතිීව ඇහැට සම්බන්ධයවා කට සම්බන්ධේවා නාසට සම්බන්ධේවා දිවට සම්බන්ධේවා කයියට සම්බන්ධයවා මේ මොලේ තියෙනවා එව එක මේක ඒ අවස්ථානුකූල වාහිනවාහන වෙන්න පටන්ගන්න එරකොට ඒහ සම්බන්ධ රයනික ්‍රතින් තියෙන ඉද්‍රී තියෙන් ඉන්ද්‍රියන් යන ඒව ඇතුළේ තිය නො එකක රසායනවර්ග නො වි වෛදද්‍යාකයන් කළ හෝමෝනුවගේ කක ජාතිීවා ්‍රාත්ම ක මේ විදිට දැන් රාගන් දේසේ මොහෙක් දිගටම කටයුතුරනකොට මනුස්සේ එඒයාගේ මොලේ හදව ඇසුර කරන පවතින අනිකත් න්ද්‍රියයන්ගේ ග්‍රන්තීන්ගේ නො ආකාරරි රසායන එක දිගටම එක දිගටම එක දිගන වාහිෙන පහනි වෙන් මෙම එක දිගට මේ විදියට වහන වෙනකොට ප්‍රශ්ම දෙක්කයෙන් එකක් තමායි අ රසායන වර්ග අ හෝමෝන වර්ග නිපදවන ග්‍රන්තීන් ඒවා එක දිගටම විහෙසට පත් වෙලා ආකාර්මාණ්‍යය ස්වභාවයන්ට පත්වෙනින් මේ පාලමු ප්‍රශ්නී ක්‍රාගදේස මොහ බහුලුනා ව ප්‍රශ්නී ඔබට නීරෝගි වින්්ඩෝන්නම් ඔ යහපත් මිනිහෙක්වෙන් බෙහෙද බොනේගැම නීරෝගි වන්්ඩ තියන විසඳ විහෙද බොන්්ඩ වෙලා තියන බරෝගිය එක් නිසා නීරෝගිවි්ඩෝන්නම් යහපත් මිනිහෙක් වෙන්්ඩෝ නැත්තම් වෙන හරිතය ම මේක ුව නැතන් තේරුන් ගන්න පුුවන් කවරුුවත් කියනි ස පිළිගැඩ වශසනය තම්මම්ම ඥානය නිව සබල දෙන් අර හැමතිසම රාගතය ස මොහෝ බහුල වුණහ ොද වෙන්නේ හැමතිස්සේම චිත්ත මනෝ මාන සං අධ්‍යන් පන්්ඩම් මනෝ මන තන මනන්ද්‍ර විඥාන විඥ්‍යාකාන්ස තජ්‍යාමාන ්‍යාන්ද හතු දක් ක්‍රියාවලියේ එක දිගට හම ක්‍රාත්මකරුවට මෝලියයයි මනසයි එක දිගට ක්‍රියාත්මකයි. මෝලයයි මනසයි එක දිගටම ක්‍රාත්මකයි ොලෑ මනසයි විතරක් නිවේනි මිතන සම්බන්ධුල තින් මෝලියයි මනසයික තවත් ග්‍රාන්තීන් ගොඩක් සම්බාන්ධයි ශරීරයේ මේ ඔක්කම ක්‍රාත්මකයි ඒ එකදිකටම ක්‍රියාත්මක වන්නනම් අරර්විදියට රසායන හෝමෝන වර්ග එක දිගට වහනේ වෙන්ඩ ඕන එක දිගට මේ ක්‍රියාවලය පාවතින් ඕ එතකොට සිද්ධ වන ප්‍රධානම අවුල තමයි ගැටලෝ තමයි අර රසායන් වර්ගු හෝමෝන වර්ග නිපදවන ඉන්ද්‍රියන් ්‍රන්තීන් දරුවල වෙලා අකරර්මණ්‍ය ස්වභාවයන්ට වර්තීන් මේ පළමුවන ගැටලු. දෙක. එසේ නිතර නිතර නොයෙක රසායන වර්ගම මේ ශරීරයේ වහනවීම සහෝමෝන වර්ග වීම සරීරයේ රසායන සංකූලණතා හට ගැනීමස පරිහාරජාබාද රසාරීරයේ රස් සායනක වශයෙන් නොයෙක් සංකූලතා හටගන්න ඊට පස්සේ ඒ නිසා තරෝග ඇතිවේ ඒ දෙවන පුරශ්නය ඔන්න ඔය කාරණා මත නොයක් රෝග ඇතිවේෙනවා සරීර එකක් අට ශරීර ඉන්දියයන් කර්මාණයවා දෙවන එක හෝමෝන වර්ගවල ඒ අධික වහන්නේ නිසා සරීදි රසායන සංකූලනතා හටගෙන හෝමෝන වර්ගවල වෙනස්කම් විපාය ආහටගෙන එනි සහටගත්ත නොයි ආබාද. මෙන්න මෙහෙම මුළු සරීරයම ලෙඩවෙනවා. සරීරය ලෙඩවුන හම මනසත් අඩපනවෙනම්. මනසත් අඩ පනවෙච්ච රීරය ලෙඩවෙච්ච ජාතියක් බිහිවීම අවසා අවසාන මානසින ුද්දුරුවල සාරේරයනුද්දුරුවල ලෙඩවෙච්චු රෝගිවෙච්ච ජාතියක් බවට පත්වනො මිනිස්සු යංකම්මං කරිසාමි කල්්‍යානංවා පාපකන්වා තස්ස දායාදෝ භවි්සාමීදී. යම් හොඳ හෝ නරකොහෝ කර්මයක යෙදෙයිද එයම හොට දායාද වෙන. එනිසා මේ ලෝක සතුටින් වාශයක කරන්නේි පණ්ිතිය බුද්ධිමුතු ඉතර. සියලු මෝඩිිය දුකින් මේ මහොතත් ආසී කර. එනම් බුද්ධිමට එක් වුණෙකොහොමති කෙල ඔබන් එහුවොත් ඔබ එක් හිලා දින උත්තරේ අශරිමත් වූ ශාන්තිනායක අමාමනී බුදුපියන් අහන්සිේ බුද්ධ වචනයට මම සුවචව කන්ඳුන්නයිවාක් උන්හන්සේගේ ධර්මයට මම කන්ඳන් අප්‍රමාදීව. මේ යථහාර්තය ගැන ඇතිවෙච්ච වැටහීමත් එක්ක ම බුදුපියන් අහසික ධර්මීමමගේ ජීවිතය අග්‍ර වස්තූ බවට පත් කරගත්තා. එනිසාමට අවබෝධය ලැබුණ ඒ අවබෝධය තුළ මම සුවපත් වනා කියල බුත්තරයයක්දේ. එනිසා මතකතියාගන්න මේ විශ්වයේ සැපවිඳන්නේ පණ්ඩිතියෝ බුද්ධිමුතුන් පමණයි. හැබැ ඔන්ගනි සුළුතරයයි. අති බහතරයක් ඉන්නේ මෝඩයෝ දොක්කදන්න. එහෙනම් ඔන්න චිත්ත මානෝක්‍රියාවලේ ගැන උන්හොම වැටහෙමක් ඔපට ඇතිවෙන්ඩ ඕන එකටකොට එම්. ංච පදනස්කන්දය ඇතුලි රූපවේදනා ගැන චිත්ත සංඥා සංකාර විං්ඥානගෑන මනෝ ඒ දෙක්කම සම්ප්‍රයුක් අයි කියල බට පේනයිකටමයි පවතින්නේ. චිත්ත හටගන්නකොටම එකම් මනුත් හටගන තියන්නේ සාම්ප්‍රයුක්තම උපදිනම්. සාම්ප්‍රයුක්ත උපදිනවා ඒ ක්‍රියාවලිය තමයි චිත්තාක්ෂණයක් ඇතුළ අපිට බාගතුන් හසි පෙන්නා දුන්නේ අද චක්‍ර හතරකි මානෝචක්‍රයක් ඊට චිත්ත චක්‍රයයක්. මනෝචක්‍රයක් මනෝචක්‍රයක් යනදිවසින් එ පෙන්වා දුන්නේ ඒ පංචස්කන්ද ක්‍රියාවලියම තමයි එතකට මනෝමුල්ලෙලා චිත්ත හටගන්න ිත්ත නිසා නැවත මනෝඋපදිනම. අයි මනෝමුල්ලෙලා චිත්තහට ගන්නවා චිත්ත නි නැවත මන හට ගන්නවා. යි මනෝ මුල්ලෙලා චිත්ත හට ගන්න චිත්ත නිසා නැවත මනොහට ගන්නවා. යි මනවමුූල්ෙලා චිත්තහටගන්නවා චිත්ත නිසා නැවත මනොහට ගන්නවා මේකට සංසාර කියන. ඔබ නමක්ගමත් දාගන්න අහවල් මුදයාන්සෙලාගේ හවලා කිය නමත්දාගන්න සම්මෝතික ලෝකයක් ගොඩ නැගෙනමු. අසාර පංචුපාතනස්කන්ධකට අවි්‍යාවෙන් නමක් ගමක් පණවනු. ඉතින් ඔන්න විදිහටයි ඔතුනොය ක්‍රියාවලි සිද්ධුවවෙෙන්නේ එතකොට එහෙනම් අන්නට සම්හල්ලට ඔබටම දැයිනවා ඇති මේ යම කල්පනා කරකිරන්නකොට හැට රූප පේනවා බොලි ඒත් මානසින් දැකේ නෑ මොකක්දමේ දැක්කිය එතකොට මොලේ විතරයි දැනගත්තේ අන්න රූපවේදන ඇති වුණ එහැට ආලෝකයක් ශාලනවෙනකොට දර්ශනව වු හැබැ විලා තද්ද බල විදිට මනෝදවාරෙන් කල්පනාව බැහැනීම මක් හරි ගැම්රුදයක් කල්පනා කරමින්ගන්න. නිසා එහැට රූප පෙනවුණ රූපවේදනා හට ගත්තා එනිසා මනෝ හට ගනින ඇතිනින් හැපත්තර හට ගත්තා නම් එතන පටි චුපපජ්ජති පටි චුප්පාජති විඤ්ඥාණන් කෙල විඤ්ඥාණයක් හටගන්නවා මොකද විඤ්ඥාණයඇත්ත එක මක බට චක් විඥාණ හටගත්ත සෝත ගාන ජවහා කාය කියන විඤ්ඥාන පහත් එක්කම සම්ප්‍රයුපතම ඔබදිනෝ මන ප්‍රං්ඥානය කටම උපදී. එතකොට හිනම් චිත්තවේදනා දෙකත් එක සඥා හටගත්තනගේ සමඟම සංකාර විඤ්ඥානයන ජවසෙන් පංචස්කන්ධ ප්‍රියාවලීමම සකස්සවෙල විඤ්ඥානයක් උපදින මෙතන. ඒනම් එහැට ආලෝකයක් දැනුනාට එතන සංඥාව හටගත්තෙන ඇත්තං හැං රූපයක් දැන ගනි නෑ. ඒ සඔබ ගැම්බුරුදයක් කල්පනා කරමින් ඉන්නකොට ඇහැට රූප පිල්ල ඇති. ඒත් මොකද දැක්ක කියලා දන්නේ නෑ. ඒවගේ ඔබ කැබුරුද්යක් කල්පනා කරමින් ඉන්නකොට කනට සද් දැහෙනෝ සදදැහෙනවා රූපවේදන හටගන්නවා මොලේට දැනගන්න හම්බේෙන සද්ධයක් කියලා. අන්න මොලින් සංවේධනී දැන ගත්තාතා ඒ අන කියන ඉන්ද්‍රී හා සෝතත්වාරය හරහා එතන චක්කු මෙ සෝත ප්‍රසාධයට ඇතිවෙච්ච කම්පනය තමයි දැනගත්ති මොලින් එත්තකොට මොලින් එක දැනගත් අට රූපවේදනා දෙක දැනගත් අට එතන එහා පැත්තට සංඥා සංකාර විඤ්ඥානකොට නැගුන් ඇත්තං අර තමන් එකදිකට මනෝද්‍යාරීදගන කල්පනා කරකරින්න්නවා කරට සදධ්‍යයක් ඇහහිල තමයිට අම්මතාතා කතා කර පුති මෙිහිවරින් කියිය ඇවුනෑ එක ද ගැඹරට කල්පනා කර හිටියේ වෙලා ඒකයි එතට නම් මොලේට ආවසඥඥාව මොලේට ආවාවේදනාව දත්වය සංනිවේදනය වනාා ස්නායිපාධතිය හරා එතනින් හැපැත්තට ඒ වෙලාවෙ මනස ඒ දත්වය ගත්තනේ මනසට අවශ්‍යතය මනස කරන්න මානස රඕන හැක්‍රියාත්ම කරන්න නක්‍රාත්ම කරන්න දනාසේදව ශරී ඕනික ක්‍රියාත්ම කරන්න මේ තු ච් ීද මාරයට පුළුව සබ පරිස්ස වන්ගෙන් මොකද ඊළඟ මුොහති කුමක් පරිහරණය කරයිත් දන්න මාරය ඒකයි පහෙන් ඇහැ කණනාසය දිවසරයගෙන පහින් මොකක් පරිහරණය කරයි දන්නේ එහෙන දැම් මේ තව දෙයක් එතනින් පැහැදිලි කරන ත් මේ කුසල සංවර සීලය ගත් හම ඉන්ද්‍රී සංවර සීලයේ අරියකාන්ත සීලය ගත් හම් ඒ අරියකාත සීලේ ගියන්නෙම මේ මානසය ඇතිවන සංවරයේ නිසාම හැකන නාසේ දදිව සරිරරි කරනම චිත්ත ගොඩනගන ඉන්ද්‍රියන් පහ දමනය කර ගැනීම මෙතන විද්‍යාවත්වයෙන්. එක නහිසීලවත් පංහෝතු කියය. සිල්ල තක්නේ විදැන්. යම් භික්ෂුවක් ඇහැකණ නාසේ දවසරරය සංවරකරගෙන න්නේ අයි කිය ඇැහු හාම එය කියන විනේපිට මෙම තියනවා මෙහම තියන විනපිට ගැහවල්තන මෙමකත් තියෙන විනපිට ගැහවතන මෙමකත් යෙන විනපිට ගැහවල්තන මෙහමකත් තියෙනවා. හවල්ුවත්ගේ මෙහෙම කත්යන මෙහම කත්තියෙනා කියලා ඒ කාන්තයම ධර්මය අවබෝධ නොච් බික්ෂවා ඒ කාන්තය මේ භික්ෂුව ධර්මය අබෝධ නොච්ච කෙනෙක් දැම්මලයි බනහගකිෙනන්නවා නම් කවරහරයෙන් බික්ෂවා මෙන්න අවස්ථාභියෝ කරනවා අනවී දැන්ග ද සමමාර් කැමති නැහෙම කියනවා මං මෙහම කියන්නට ධර්මය පෙන්වාද යම් භික්. තියනවානම් විනේපිටගේ ඇහවල්ද න අහවල්ද න අවල් යන සක ක්ෂාපද මෙනිම මෙචරත් තියෙනවා හත් ඇත්ත ඇවත් තියන මෙචරත් තියෙන ඇත්ත පහද ඇත්තව ඇත්ත මන ගානුවත් දන්නේ දන්න ඉන්න ඕවන් තර ශෙක්ෂාපද මෙිනි මෙචර මෙචර මෙච්චර දන්නවා විවි සිික්ෂාවේ. ඒටික දන්න ඇ තමයි භික්ෂූන් ඒටික දන්න භික්ෂුන් වෙට දැන්ඉන්න. මම ඉන්න මන් ඒ කිසිද ඇත් දන්නේ න්න ික්‍ෂුන්හසේ න්වන් මං ඔබහසට බොහම ගෞරුවෙන් රතන කනොහෙනනන්ගන්න බුදුරජාන්ශය එක දේශනා කරී කියල ද අපි කතා කරු කට ශික්ෂණය කියන එක අවබෝධයක් මිස නීතියක් නෙව ඒක නීතිවලින් සම්මත කරන පුළුවන් එකක් නෙවේ සම්මෘතියෙන් පවතාගෙන යන එකක්නේ සික්ෂදීය අන්න සම්ෘතික ශික්‍ෂණයට තමයි සී ලබත පරාවාසකි ේ එය හැසංවර කර ඉන්න අයි විනපිට මෙහෙම තියෙන්නිකා. කනසංවර කරං ඉන්නයයි විනේ පිට මෙහෙම තියෙන් නිසා. නාශය සංවර කරං ඉන්න්නයයි දිවසංවර කරං ඉන්නයයි කයසංවර කරං ඉන්නයයි පාරාජිකාව තුළ මෙහෙම තියෙන් නිසා ඒ නිසායි මම සංවරවල් ඉන්න කෙළේ අම්භික්ුවක් කියවා නම් මතකතියාගණ්ඩ ඒත් ධර්මාබෝධී නැති භික්ෂුවක් කියල. කවුරු අරිහෙම නෑ කියනවා නම් තැන්ගින් ලංකා න නෝතරම් ික්ු වන්හස. ම සූදානන් ඔබට උත්තරදේ. ඒවගේ ඔබත් සූදාානන් එන්ටරන මගහන් පසෝට උත්තර ඕන්ටරංඉන්න විනියධහරින් විනියාචාරවරු ලංකාරය. විනේ පිළිබඳ උපාධධාරින් ඉන්න. මම සූදාාන දැඟ ඔබට ප්‍රශ්නවට උත්රදක් ඔබෙන් ප්‍රශ්නහන්න ඒකටද බුදුරජාණන් වහන්සේ පහලනේ බුදුරජාණන් වහන්සේ පහලෝනේ පොතකර ටිකාපානොල මෙන්න මේටික රක්ෂා කර පල්ල කියන්ටද නැත්සා මනසදමනය කර ගනිල්ලා කියන්නද තුච්ච නින්දිිත මනසදමනය කර ගණ්ඩ කියද ච් නිදිිත මනසදමනය කර ගණඩ කියන්නඩ උන්හසේ පහල වඋනමේ ලෝකට මේ අවි්‍යාව නිසා තෘෂ්ධාවනි නිසා කුණුවෙලා තියෙන කුණුවෙලා වැගරෙන කෙලෙස්වලින් බරිත වෙච්ච උවු කානුවක් වගේ අපිරුසිටි වෙච්ච වැසිකලි වලක් වගේ ගඳගහන මනස මේ කෙලෙස්ටික මේ කෙලෙස් මල සුද්ධ කරලා මේ පවිත්‍ර මේ අමා වතුරෙන් බුදුරජාන් වහසක අමා ධර්මයෙන් මේ මනස සුද්ධ කර ගනිල්ලා අන්ඩද උන්හසේ පොදුනනි මේ ලකට දැත්තාම් පෝතක නීති ටිකක් දක් කලා මෙන්න මේේටිකා රක්ෂා කරපල්ල න්ඩද උන්හසේ පාලුන් පඥ්ඥාවන්තාසා අ්්‍යාවන්තා සයන්දම්ම නායදම්ම දූපප්ඥස්ස. මේ ධර්මය දුස්ප්‍රාඥ්ඥන්ට නොේ පණ්ඩිතයන්ට බුද්ධිමතුන්ට බුද්ධිමතුන් නිතරයි මේ ලෝකේ හොඳ යහපත් අනිත් ඔක්කම අධ්‍යහැමි දුර්ධාන්ත කාලකන් ඇත්ත. එතකොට හේ නම් ආයකාන්ද සීලයේද හැකණන් ආසේ දිවසරීරයේ කියන පහ යම් කිසි භික්ෂුවක් වන්න පුළුවන්. ික්ෂුණයක් වෙන්න පුළුවන් උපාසකයෙක් වෙන්න පුළුවන් උපාසිකාවක් වෙන්න පුළන් මේ සතර මේ සිව්වනක් පිරිසට අයිති මේ කවරෙක්හු එහැකණනාසේදිව සරිරේ මනස සංවර කරගන ජීවත්වෙනවනං ආර්ශ්‍රාවකයෙක් වසියෙන් ඔහු එහෙම කරන්නේ අහවල් පොතේ මෙහෙමතිය නිසා අහවල් පොතේ මෙහෙමතිය නිසා අහවල් අටවායි මෙහෙමතිය නිසා වනිේ අටවායි මෙහමතිය නි ආවල් අමුදුරන්ග වවිනේ පොතේ මෙහමතිය නිසා කියලා ෙවෙ. එහෙමමා රක්ෂ කරන්නේ ධර්මය දැක්කේ නැතියි ඒ අය පොතේ තියනෙ එකක් බලාගෙන තාම පොතා අතේතියාගෙන පොටේ තියන විනේ ශෙක්ෂා පිළිපදිනව තාම ඔවුන් ඉතන් ඉන්න බුදුරජාණන් වහන්සේ විනේ ශික්ෂ ටිකත් දේශනා කල තියෙන ඒට කණුගමනය කරන්න නිවට පත්තින ව කියල ඇතුලේ තියන කෙලෙස් කූුණු ගන්ධ එහෙෙන්මමයි ඇතුල තියන ජඩ කෙලෙස් ඒ වෙනස් සෙන්න්නමනේ ඇතුළන්ත පිරිස වෙන්නිමනේ හැබැයි බොරු විනේ සිික්ෂාවකින් තමන් ආර්ශ්‍රාවකෙ කියල පෙන්නට උස්ාගන්න මේ වංචාකාරයොම මේ ලෝකීන්න. කවරෙක් හරි නෑ කියනවන දැන්ගෙන්ට. මේ අභියෝගයක් නේ මං කැමති බුදුරජාසික ශසනනිවෙනිින් මගේ ජීවිතය දීන්ට. මං ඒකටයි මේ කතා කර. ඉන්වනන්ගෙන්. එසේ නෑ කියනවන. කැමති ගට පුලුවන් විචාරන්ඩ දැඟ විළමාව.කද. ගැමති එතකොට මේ බුද්ධිමජය ඇතුව මේ තැන් ැන්වලවලං බිදිනක ෙේ මෝඩකමක් බද්ධිමතෙක්ක් බද්ධිමතදයට විල් ප්‍රශ්නයක් අහන්න ඕන දැන් මීට විරුද්ධවර මේම කියෙදයට ම බද්ිමතරසට ම ද්ධමත් උත්තර ද ඒක මත්වම බද්ිමත් ප්‍රශ්න වටත බුද්ධමත්තර ද ොන තකොට. එකතැයි කොන්දේසිය ම මම කඩුකිනිසි අතට ගන්න ජාති කෙනෙක් නෙවේ. දැන්ඒවා බිමින් කියයල තියට. ලින් වගේන කාලික ඩිස්සෙල් එම ගණඩ තිබුණ දැන්හි මතර ගන්න නෑ නිසා දැම්මම් බුද්ධිය විතරයි ඇතට ගන්න ඒසාමම් බුද්ධිමත් ඔබේ ප්‍රශ්නහනවා ඔබට බුද්ධිමත් උත්තර දෙන්න පුළුවන් ඕනම් ොහොක මම මේ ධර්මාසෙන වැඩේඉන්න ඔබට උත්තරදේ එනිසා ඇත්ත ඇති හැටියෙන් දකින මිනිස්සුුවෙන් මෝඩයවෙන් ඇතුව බුදුරජාණන්ේ දේශනා කළේ අවබෝධය ධර්මයක් විසක් මේ වනේසිික්ෂ ටිකක් ප්‍රතිපදාවක් නෙවී. උන්නහසේ දේශනා කළින් මේ විද්‍යාව දැකලා ඒ විද්‍යාතුලින් ඇති නිහික්මීම. දැන් මෙතරින් ඕනම් බුද්ධස්්‍රාවක ක්‍රිමි බණහන්න. ඔබ කිසිගෙනකින් හකොත් ඔබ ඇයි සතුන් නොමරයින්න කියලා පානාතිපාතා වේරමණී සික්කාාපදන් සවාධයාම අපි බලකු මෙතලින් අපේ බුද්ධස්්‍රෝකය කල් හර කල්හාර සතුන් නොමරයින්නේ පානාතිපාතා වේරමණී සික්කාපදන් සවාධ්‍යාමී කියල පොතේදය නිසා. ඒන? තමන්තුලින් ධර්මය දැකලා අත් උපනයික දම්ම තමන්තුලින් ධර්මයේ දැකම කඩත්තා අනං උපමාකත්තා අනහනය න ගාතති මගේ ජීවිතය නසනවට වනසනට මංගම තින තම්ම කිසිම කෙනෙගේ ජීවිතය අනසන්නන්නේ නෑ අනසන්නන ඒනං ශික්ෂාවක් නිසා නිවේ නිහසංගවර වෙලා තියෙන්. ඔබ සංගර වුණේ ශික්ෂාවක් නිසාද අවබෝධී නිසා කල්ර අවබෝධි සමන් ඔබෙන් හ්‍ය තුමේ ග හවත් යුත්තරෙත ැමදෙන්නේ. එන අනිවාරෙන් බුද්ධ ශ්‍රාව කෙක්න ග යුත්තර දනයන්න්න නහහි සීලවතන් හෝ තුප පත්ජිත්තා තාගතා අට්ටක්කරා තියෙන පද සම්බුධයන පකාසිතා. අට්ටක්කර ක්ෂරට වුණට පද තුනක් වුණට මේ අනිසුදු අනත්තගෙන පදතුනින් පෙන්න මහා ගැඹරු අර්ථය තමයි අවබෝධී බවට පත් වනි ඒ අවෝධය තුළෙන් තෑ මනස සංවර වුණේ නිසා තම ඇහැසංකර වුණේ. සතමයි කනසංගර වුණනි එන් සතමයි නාසේ සංගර වුුණේ එ සතමයි දිවසංගර වුණේ, එඒ සතමයි කයසංගර වුණේ ඒ පහට මුල්ලුුණේ මනෝ මනු පුබ්බන් ගවා දම්මා මන සංගර වෙච්චනි සහැකන නාසේ දිවසරිීරයේ පහම සංගර වුුණ, හයවසංගර වුණා මෙන් අරිය කාන්ත සේලියේ. දෙැ මට කියන්න බල නොතරම තියෙන විනේ සික්ෂසාමකක්දකින් දෙැ මට කියන්න කල උතර කඩවිට විිනි සික්සාමකදක. එල කෝටිය සංගර සීලය සහිතයි. ඔතුම් ්‍රක්ාව තුළ ඔන්න ත්‍රීක්ාව ඔන්න සීලය අධි සීලේ ඔයිට හා සීලය පානවා අන්න බෑ කිසිකෙනෙට කවුරරිි පණුණම් දැංඟවිල්ලකිය ඔබ වචන්ටිකක් විතරයි කිය මේ තමයි ලෝකෙති නිසලම සීලය මෙතනින් එහා සීලයකායිනේ මෙතයි ලෝකෙ තින අග්‍ර සීලේ අරිය කාන්ත සීලය අව බෝධන් සයාල සංගරයන දැන්ගගේ අවෝධිතට මේ ලැබීම පවතින ොට පිහෙන චිත්පමන අතර තියන මේ සම්බන්ධී තිෙන එහැකන නාසය දිවසරීරය දමනී කර ගත්ත නම් අපිට පුළුවන් හැමතිසෙම චිත්ත දමනී කරග චිත්තං රක්ෂේතමේදවිී චිත්ත ආරක්ෂා කරගත්තොත් මනස ඒ සමගම ආරක්ෂා වන්න මනස සංවර වෙන මොකද ඔබේ ඔබේ ඇහැසංවර වුණොත් ඔබේ මනස අසංගර වන්නු ඔබේ කනාසංවර වුණොත් ඔබේ නාසියසංවර වුණොත් ඔබේ දිවාසංගර වුණොත් ඔබේ කයාසංගර වුණොත් ඔබේ මනස අසංගර වන්න ඔබේ ඇහැකන නාශේ දිවසරීරය පහාසංවර වුණොත් ඔබේ මනසත් අසංගරයිනම්. මතුවට මේදක සම්ප්‍රයොක්තයි අන්‍යමන්‍ය. ඒ යන්නේ මේක දෙවිදිහටම සිද්ධ වෙන්න පුළුවන්. දැන් අසංගර විදිහයට කුඩාකාලින් දල මැහැකන නාසය දිවසරීරය පරිහරණය කරන්නට පුරුදු වෙලා තියෙනවනම් ගති ස්වභාව වසී. ඒ නිසාත් මන සසංගර වන්න. මනහිසිදීන අසංවරභවේ නිසාත් ඇහැන නාසේ දිව ශරීරයේ කියන පහංවර නිසාම මෙමව සම්ප්‍රයක්ත අ්‍යවඥය ගැන මෙ දෙදකටම හේතුවෙන නමුත් මේදකෙන් කවුරහරයහෝ ැ මේදකින් සංවර කර ගඩ ලෙසි කුමක්ද ඉස්සල්ලම කියල මනසු. මනසට තමයි අපි බෙහෙත දෙන්ඩෝන්. එන මනසට බණ දුන්නහම ධර්මය දුන්නහම මනස සංවර වෙනවා මන සංවර වුණ හම්මකද වෙන්නේ ඇහැ කන නාශේ දදිව ශරීරයේ සංවරව වන්න පටන්ගර. එකොටන්න අරිය කාන්ත සේල්ලේ ආරක්ෂාව නෝවා. එහෙ නම් ඉස්සෙල් අම සංගවරවන්්ඩෝන මනසයි. මානසට තමයි අවබෝධී ලැවන්ඕන්. එතට තමයි චිත්ත සංවර වෙන්න පටන්ගන්න. එතොට තමයි සංවර පුද්ගලයක් බිහිවන්. එටතැයි මො මොලයයි හදෝතයි දෙකම නීරෝගීවීම. හැමතින්ම නීරෝගී වෙනවා. අර කම්ම විපාග ජාබාදාවත් කරන දෙයන්නේ මොලය හදොරත් දෙකම සිිලියන්න තුපුළුව කමවිපාක ජබාදයක් අවු. ඒ ඇරින්නට අවිද්‍යාව නිසා තෘ්ාව නිසා නැත්තැන් සුද්ද සිංහලංකිිුවත් රාගය නිසා ආලය නිසා අවිජ්‍යාවයනු රාගයයි තන්හාවයනු ආලයයි අවිද්‍යාවයි තන්හාවයි රාගයයි ආලයයි. මෙන්න මේ දෙක නි සහදාගන්න සියලම රෝග නසාගන්න පුළුවන් උතුමූ ආදය ප්‍රතිපදාව හැස්කිරීම තුළ අරිය කාන්ත සීලිය තුළ ඒ නම් උතුමූ නිවන් මග හැසිරෙන බුද්ධශ්‍රාවකයා මානසිං විතරක් නෙවෙේ කයෙන් පවා නීරෝගී වෙනවා ඒ බවපට විශ්වාසයක් තියෙන සාධකාරයක් පරන්න පුළුව සාසාධසා හොඳයි දැන්ගේ විස්තරකර බුද්ාම්කාරා ගැන ඔබට මොහරි ප්‍රශ්නයක් තියෙන දැම්මතු කරන්න ඊළඟ දම්කාරණටික කියන්න කලින් ඔය සම්බන්ධින් ම මගැහැරිත තැන කිත්ත වීති ගැනහන්්ඩෙ පාමි වෙලාව ී ගන දැන් ම ස්සරහට විග්‍රහරනවා දැන් අගද දේශනාව ඒ ගැනනේමං මේහන්නේ මේ චිත්තමනෝ ගැන නොවැටි හිච්ච තැනත් තියෙන දැන්ඔවට පුළුවන් මගින් හාන් ඒ වගේ මෙතෙක් මේ විග්‍රවිච දහම්කාරණා ගැන ඔබට විචච්චාවක් ගැටලුවා තියෙන ඕනම තැනක් ගැන දැන්වට පුළුවන් මගෙන් විමර්සනය කර අහන් යමසාක් හොඳයි ඊළක දම්කාරණාවට යන්න කලින් මං කැමති ඔබට අවස්ථාව දී